වික්ක සුත මුත විඤ්ඤාත බාහ්‍ය සූත්‍රයේ ගැන මේ පිනතුන් අහලා තියෙනවා. බාහ්‍ය දාරුචීය තාපසතුමා ඒක ඒ ඉක්මීම හරි වේගයෙන්ම කරා. දුටුවේ දුටු මතින් නැවතුණා. නමුත් අපි දුටුව පුටුවක් කරගන්න. දුටුවෙන් නැවතින්නේ නැහැ. ඒක පුටුවක්. අපිට ඉඳ ගන්න පුළුවන්. අන්න ඒ වගේ. අරකත් ඇසුන ඇසුන මතින් නැවතින ඒක සංගීතයක් නේ. හොඳ සංගීතයක්. අන්න එහෙම අපි දෙයක් කරගන්න ඕන. ඔය දෙයක් කර ගැනීම තුලයි සංසාරය මැදින්නේ. දෙයක් කරගත්තු හැටියෙම අනිත්‍යතා දිය රැලි වලට වැටිලා ඊළඟට ඒක අංශේ බවට පරි. උතනමයි සංසාරයේ ශෝකාන්ත නාට්‍ය භවයේ ශෝකාන්ත නාට්‍ය උකයි. දෙයක් නැහැ කිය. දෙයක් කරගත්තු හැටි ඒක අන්දයක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒකයි අපි කිව්වේ මේ අර නාසිසද්ගේ ප්‍රේමජවනිකා වගේ මේ සංසාරේ අපි කරලා තියෙන තාත්මස්නේහයෙන් අවසාන මොහොතේ අපි අල්ල ගන්නවා. මොකක් හරි අල්ල ගන්නවා. ඒකම තමයි ඊළඟට මව කුසක අර විදෙන් ආයිත් නාම රූප විඥාන පටලවිල යනවා. ජෝයිඩින්ග කියන්නේ මේ කරේ. ඉතින් ඊළඟට ඕනේ කෙනෙකුට ආයිත් අහන්න පුළුවන්. හැබැයි ඉතින් නිවන ගැන සතුටු වෙන්න දෙන්නේ ඒ මොන නිවනක්ද? නිවනෙන් වැඩක් නෑ වගේ පේනවනේ. නිවනත් ලබා මෙච්චරත් ලබාගෙන ඉගත්තු එක ගැන සතුටු වෙන්න බැරි නම් මොකද්ද මේක ඇති වැඩේ කියලා හිතන්න පුළුවන්. අපි විතරක් නෙවෙයි අර කකුද කියන දේව පුත්‍රයෙකුත් එහෙම හිතුව බව අපිට පේනවා එක් සූත්‍රයක තියෙන සංයුත් සංගීයේ. බුදුරජාණන් වහන්සේ අංජනවණේ මිගදායේ වැඩ වාසය කරන අවස්ථාවක මහරාත්‍රියේ කකුද කියලා දේව පුත්‍රයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අපේක්ෂාවෙන් වැඩ ඉන්න නිසා වෙන්නේ නැති ඇහුවා. නන්දසි සමන මහණ ඔබ සතුටු වන්නේද? එතකොට බුදුරජාණන් වහන්සේ ආ කිං රද්ධාවද මොකක් ලබාගත්තද? ඊළඟට අහන තියෙන ඉසමන සෝජසි එහෙනම් මහණ ඔබ දුක් වෙනද? දුක් වෙනවද? කිං ජීතා මොකද නැතිනේ? තේන හිසමන නේව නන්දසි සෝජසි එහෙනම් මහණ ඔබ සතුටු වෙන්නේත් නැහැ දුක් වෙන්නේත් නැහැ එහෙමයි කියලා කිව්වා. ඔන්න ඊළඟට ධාතා පිළක් එක්කම යනවා. අර දේවතාව අහනවා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ මේ සිටින්නේ මේ පරිද්ද ගැන කලකිරීම අරතියකින්ද මෙහෙම ඉන්නේ සතුටක්වත් දුකක්වත් නැතුව? එතකොට බුදුරජාණන් වහන්සේ කියේ හොඳ වටිනා ධාතා ප්‍රකාශ කරනවා. අගජාතස්ස වේනන්දි නන්දි ජාතස්ස වේයදං අනන්දිං අනිගෝ බික්කෝ එවං ජානාහි ආවුසෝ. අගජාතස්ස වේනන්දි දුකටපත් වූ කෙනාටයි සතුටින් වැඩක් ඇත්තේ. සතුටටපත් වූ කෙනාටයි දුක තියෙන්නේ. නමුත් භික්ෂුව නන්දි අග කියන දුක සතුට දෙකෙන්ම නිදහස් වුණු උපේක්ෂා උපේක්ෂාසුවේ. ඒක නිසා තමයි දැන් මේ පිණිතු ගොඩි උත්හල තිනවා නිවන අවේගිත සුඛයක් කියලා කියන්නේ. මොකද වේදනා තුනම බුදුරජාණන් වහන්සේ දක්වන එක දුකක් හැටියට. ඒක නිසා දැන් ඊඩින්ගෙන් අන්තර හිතා ගන්න. ඒකට මේ නිවන කියන්නේ කාට වගේ අල්ලගන්න දෙයක් නෙවෙයි. නමුත් ඒක ඉලක්කයක් හැටියට. ඉලක්කය මේක අල්ලගන්න ඉලක්කයක් නෙවෙයි. ඒක සඳහා වීර්ය දැරීම තුලින් අන්තිමට අන්තිම අවස්ථාවේ උඩු යටු කිරුමීමක් වගේ වෙනවා. උඩු යටු කිරුමීමක් වගේ වෙනවා. අවසාන අවබෝධය. ඒකට කියනවා දැන් ඒක නිසා තමයි අනාගාමී පුද්ගලයන් සඳුන්වන්නේ ධම්ම රාග ධම්ම නන්දි කියන එක තියෙනවා. ඒ නිවන කියන එක තමයි හිතේ බලපවත්තා. නමුත් ඒකටත් ඇල්මක් තියෙනවා. ඒක නිසා තමයි සියලු දුක් කෙලවගෙන නොකර ඊළඟට සුද්ධාවාස වල උත්පත්තිය ළමන්නේ. තේනේව ධම්ම රාගේන තාය ධම්ම නන්දිය. ඒ ධම්ම රාග ධම්ම නන්දි කියන එකයි අන්තිමට අතහරින්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ තියෙනවා ආදානන්තේ ධම්මාපි. මේ දැන් මේ සින්නතුන් කොටික උතහලත් ඇති මේ ධර්මය උපමා කරලා තියෙන්නේ නිත්තරණත්ථය නෝග්‍රහණත්ථය පෞරුකිට උපමා කරලා තියෙනවා. ඊතර වීම සඳහා මිසක් ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි. ඒ වගේම ප්‍රකාශ කළේ තියෙනවා ආදානන්තයයි ඉතේහි බික්කවේ ධම්මාපි වෝ පහතබ්බා පගේව ධම්මා. ධර්මය හරියට තේරුම් ගත්තනම් ධර්මයත් අතහරින්න ඕන. අධර්මයේ පමණක් නෙවෙයි. අන්න ඒකෝට ධර්මයට අදද්දියා තමයි නිබ්බාන කියන්නේ. ඒකත් යම් වෙලාවක අතහරින්න සිද්ධ වෙනවා. මොකද මේකේ ප්‍රායෝගික අර්ථයක් සඳහා විතරයි මේ භාෂාව පාවිච්චි කරන්නේ. ග්‍රහණය කිරීමට සඳහා නෙවෙයි. අන්න ඒක ග්‍රහණය කර හැටි එතන අමාරුවට වැටෙනවා. ඔන්න වෙඩින් ගා එතකොට බුදුරජාණන් ස්පෙන්ඩ් කරනවා.